අයිබෝවන් ගෙවුණු දවසේ උණුසුම්ම පුවත් ඔබට කියන ITN ප්‍රවෘත්ති සමගින් මම ශ්‍රීහාන් කනිෂ්ක ආර්යසිංහ මම දිමුතු ඒකනායක මණ්ඩවල මුලින්ම අවධානය ප්‍රධාන පුවත් සිරස්තල වෙත පැවති රජයන් නිසි පරිදි ක්‍රියා කළේ නම් මත්ව දුරු ව්‍යාප්ත නොවන බව ජනපති පවසයි හමුදාව තාක්ෂණික වශයෙන් ශක්තිමත් කළ යුතු බව ඇමති රුවන් පවසයි හමුදා මූලස්ථානයේ චීනයට දෙන්න ගෝඨාභය ක්‍රියා කළ බවට රාජ්‍ය අමති රන්ජන්ගෙන් හෙළිදරව්වා හුම්බස් බැඳී පොල් අතු මඩුවක අකුරු කළ පුත්තලම මදුරංකුලිය වේලාසිය පාසලේ දරුවන්ගේ සිහිනයක් අද සැබෑ වුණා ඒ විවිධ දානපතින්ගේ සහය ඇතිව ITN ප්‍රවෘත්ති අංශය මෙම විදුහලේ දරුවන් වෙනුවෙන් ඉදිකළ පාසල් ගොඩනැගිල්ල සිසු අයිතිරපත් කිරීමත් සමගයි මේට සමගාමීව මදුරන් කුලිය ප්‍රදේශයේ අසරණ දරු පවුලක් වෙනුවෙන් ඉදිකළ නිවස එම දරුවන්ට ලබා දීමද සිදු කෙරුණා प्रदेश दर्वन पस्तिन कुसमग मवक इता दुकसे पैल्पतक वासे करन प्रवृत्तिय अपवीट पेर विकाशे कला ए अनुव एम पौल सदहा प्रवृत्तियांशे मूलिकत्वे निधिकल निवस दर्वन सदहा लबादीम अद पेरवरुवेम सिदु केरुना महा संगरत्ने सेत पिरित संचायनावली ननतुरुवाय दिवसेट गेवदीम सिदुवोने रत्यं ते दम्मं सरनं गच्छामि मेम अवस्थावट पुत्तलुम प्रादेशिय सभावे सभापति अंजन संदुरुवन महतामीन्म प्रादेशिय लेखांवरिय पोलिस थानाधिपति वरयातुरु पिरिसक सहभागी वुणा ITN ප්‍රවෘත්ති අංශයේ නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරී ශානුක කරුණාරත්න මහතායතුළු ITN නියෝජිත පිරිසක්ද ඊට එක් වුණා. එමෙන්ම මෙම නිවස සහ පාසල් ගොඩනැගිල්ල ඉදිකිරීමට බොහෝ පරිත්‍යාග සිදු කළ ව්‍යාපාරික හර්ෂ ඩයිස් මහතායතුළු පවුලේ ඥාතීන්ද මෙම අවස්ථාවට එක් වුණා. මෙම නිවස සාදා නිම කිරීමට සිමෙන්ති ලබා දීමෙන් සහය දැක්වූ ඉන්සේ සභාගමේ නියෝජිතයන් පිරිසක්ද ඊට එක් වුණා. නිවස හිමි වූ මෙම අසරණ පවුලේ මවගේ උපන් දිනයද අදට යෙදී තිබෙනවා. ඒ වෙනුවෙන් केक कपा ऐट सुब पैतु मेक किरीमद मेम उत्सवे विशेषात्वयान අම්බ පන්නි සමාජ සත්කාර පදනමේ දැඩි කැපවීමෙන් ඉදිකළ මෙම නිවසට අවශ්‍ය ගෘහ උපකරණ පරිත්‍යාග කිරීම ද විශේෂත්වයක්. නිවස ඉදිකළ ඉඩමේ ඔප්පුවද අද බහර දුන්නා. නිවස ඉදිකිරීම සඳහා විවිධ පරිත්‍යාග සිදු කළ දානපතීන්ද මෙම අවස්ථාවට එක්ව සිටියා. නිවස බහර දීමේ නනතුරු වයි වේලාසිය පාසලේ ඉදිකළ ගොඩනැගිල්ල සිසු අයිතියට පත් කෙරුණේ. පාසලේ දරුදරියන් නිතා උණුසුම් අයුරින් මෙහිදී ආරාධිතයන් පිළිගත් අතර ඉන් පසුව සමරු පළකිය විවෘත කරමින් විද්‍යාලයේ සිසු අයිතියට පත් කෙරුණා. පන්ති කාමර දෙකකින් යුත් මෙම පාසල් ගොඩනැගිල්ල විවෘත කිරීමේ අවස්ථාවට විශාල පිරිසක් එක්ව සිටියා. නනතුරු වයි උත්සව සභාවේ කටයුතු ආරම්භ කෙරුණේ. එහිදී ස්වාධීන රූපවාහිනිය සිය මාධ්‍ය මෙහෙවරද එක්මවා නිරන්තරයෙන් සිදු කරන මෙවැනි සමාජ සේවා කටයුතු ඇගීමට ලක් කෙරුණා. පාසලට අවශ්‍ය පොත්පත් පරිත්‍යාග කිරීම මෙම උත්සවයේදී සිදු කෙරුණා. රටේ අනිකුත් මාධ්‍ය ජාලත්තේ ගත්තාපුවන් සුවිශේෂී වෙනස්කමක් තියෙනවා. ඒ තමයි ස්වාධීන රූපවාහිනිය කියන්නේ නාට්‍ය පෙන්වන නාලිකාවක් විතරක් නෙවෙයි. මේ අවුරුදු 40 පුරාටම ස්වාධීන රූපවාහිනිය මේ රට වෙනුවෙන් මේ සමාජ වෙනුවෙන් මේ රටේ දුවා දරුවන් වෙනුවෙන් සමාජ සත්කාර සහ වැඩසටහන් ක්‍රියාකාරකම් රාශියක් කරලා තියෙනවා. මේ කටයුතු දෙකම ITN අහන පවුලක් තෝරාගෙන දුන්න ගියකොත් නෙවෙයි. පාසලේ බහුතරයක් ශිෂ්‍යෝ ITN බලලා නැත්නම් ITN යන නාට්‍ය ටික බලනවා කියලා තෝරාගෙන දීපු ගොඩනැගිල්ලකුත් නෙවෙයි. ගැටලුවක් දැක්කා අපිට කරන්න පුළුවන් යුතුයකම සහ වාක්‍යෙම ඉෂ්ට කරා. ඉදිරියටත් ස්වාධීන රූපාණි නාලිකාව කියන්නේ රටේ වෙනුවෙන් රටේ ජනතාව වෙනුවෙන් මේ මෙහෙවර වාක්‍යෙම තවදුරටත් කරන්න අපි බලාපොරොත්තු වෙන බැඳී සිටින ඔබට ඒ සඳහා අපි සමග අත්වැල් බැඳ ගන්න කියලා ඉල්ලා සිටිනවා.
එදා හුඹස් බඳලා පොල්ලතු කටු මැටි වලින් නිම වෙලා තිබුණු වේලාස ඉස්කෝලේ පාසල් ගොඩ නැගිල්ල අද ඉදි වෙලා මාධ්‍ය ආයතනයක් වශයෙන් ප්‍රවෘත්ති ප්‍රකාශනය කරලා මේ ගත්ත කටයුත්ත නැනස පහදන්නට ගත්තා වූ මෙහෙට ගෞරවනීය ස්තුතිය මේ අවස්ථාවේ සිය දනට පුද කරනවා පාසල් ගොඩනැගිල්ල සිසු අයිතියට පත් කිරීමට සමගාමීව පාසලේ දරුවන් සඳහා අක්ෂය සායනියක්ද පැවැත්වුණා. වික්‍රමාරච්චි අක්ෂය විශේෂඥ සහ පුත්තලම බෝලික රෝහලේ පූර්ණ අධීක්ෂණය යටතේ එම කටයුතු සිදු කෙරුණේ. දරුවන් සඳහා නොමිලේ ඇස් කණ්ණාඩි ලබා දීමද විශේෂත්වයක්. දෙව සත්කාරය සඳහා උපකාර කළ සියලු දෙනාට උපහාර දැක්වීමට වේලාසියේ පාසලේ සිසුන් දෙමව්පියන් මෙන්ම පාසල් සංවර්ධන සමිතියේද ක්‍රියා කළා. ප්‍රදේශයේ ආබාධ සහිත දරුවෙකු වෙනුවෙන් රංගන ශිල්පී දම්මික අලුත් කිතර මහතා ලබා දුන් පරිත්‍යාග එම දරුවාගේ පියා වෙත පරිත්‍යාග කිරීමද සිදු වුණා. හුබස් බැඳ තිබූ පොල්ලතු වඩුවේ අකුරු කළ වේලාසිය පාසලේ දරුවන් නර්තන අංග කිහිපයක් ඉදිරිපත් කරමින් සිය දක්ෂතා සියලු දෙනා හමුවේ ප්‍රදර්ශනය කළා. මත් උවදුර දුරලීමට පැවති ආණ්ඩු නිසි පරිදි ක්‍රියාත්මක වූයේ නම් එම උවදුර මෙතරම් ව්‍යාප්ත නොවන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පවසනවා. ආරක්ෂක මහවැලි සංවර්ධන හා පරිසර යන අමාත්‍යාංශවල වැසිරිෂන්හි විවාදයට එක්වෙමින් ජනාධිපතිතුමා මේ බව කියා සිටියා. ඉඩම් ආඥා පනත තුල මේ රටේ ඉඩම් නැති කෙනෙකුට ඉඩම් දීමේදී කිසිඳු ආකාරයකින් දේශපාලන පක්ෂභේදයෙන් ඒ කරන්න පුළුවන් කමක් නැහැ. මන්ත්‍රීවරුන්ට හෝ ඇමතිවරුන්ට හෝ ඉඩම් ලයිස්තු හදන්න දෙන්න පුළුවන් කමක් නැහැ. එහෙම ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක වෙලත් නැහැ. ඒ වගේම ලංකාවේ මෙතෙක් ක්‍රියාත්මක කළ නොමැති අති විශාල වන්දියක් අපි ලබා දුන්නා මොරගහකන්ද ජලාශයෙන් යට වූ ප්‍රදේශවල ජනතාවට. මම යුද නාවික ගුවන් ත්‍රිවිධ හමුදාවටත් පොලිසිය විශේෂ කාර්ය බලකාය ඒ සියලු දෙනාටම මම රජයේ විදිහටත් පෞද්ගලිකවත් රටේ ජනතාව වෙනුවෙන් මම ස්තුතිවන්ත වෙනවා. විශාල වැඩ කොටසක් ඒගොල්ලන් ඉටු කරනවා. දේශපාලන නායකත්වයන් තුලින් මොන විදිහේ විවේචන සහ විග්‍රහ කළත් උතුරේ සාමාන්‍ය ජනතාව අපේ ත්‍රිවිධ හමුදාවේ නිලධාරීන්ට ඉතාමත් හිතවත්. ත්‍රිවිධ හමුදාව කිසිම විදියකින් අපි දුර්වල කළා නැහැ, ශක්තිමත් කළා තිබෙනවා. හමුදාවලට අවශ්‍ය තාක්ෂණික අංශවල, ඉංජිනේරු අංශවල නිලධාරීන් බඳවා ගැනීම අපිට එක පැත්තකින් විශාල වශයෙන් විදේශ ආදායම රටට ලැබෙන දෙයක්. ඒක නිසා නාවික සහ ගුවන් ශ්‍රේෂ්ත්‍රයේ විශේෂයෙන්ම ඉංජිනේරු අංශ, තාක්ෂණ අංශ මේ යුද්ධයක් නැති රටක වඩා වර්ධනය කිරීම, ශක්තිමත් කිරීම ඉතාමත් වැදගත්. මද්‍රව්‍ය නාශකාංශය, විශේෂයෙන්ම නීති විරෝධී මද්‍රව්‍ය පිළිබඳව කටයුතු කරන විශේෂ ඒකක මේ සියල්ල විශාල කැපකිරීමකින් කටයුතු කරන්නේ. අපේ රට වශයෙන් අවශ්‍ය නව තාක්ෂණික උපකරණ අපිට නැහැ මද්‍රව්‍ය හඳුනා ගැනීම සඳහා. එදා ඒ රජයන් ඉඳලම මේ තාක්ෂණික උපකරණ රට ඇතුළට ගෙනාව නම් මේ මද්‍රව්‍ය මේ තරම් ව්‍යාප්ත වෙන්නේ නැහැ. මද්‍රව්‍ය ව්‍යාප්ත වීම අවම කිරීම සඳහාත් මේවා මර්ධනය සඳහාත් නව තාක්ෂණික උපකරණ අපි ලබා ගැනීමට මේ වෙන විට කටයුතු කරලා තිබෙනවා. ඒ නිසා අධි තාක්ෂණික උපකරණ තිබෙන රටවල් වල මද්‍රව්‍ය පිළිබඳව ඒ රටවල් වලට ලොකු අභියෝගයක් නැහැ. අපි නිකම්ම අපේ තිබෙන මේ පරණ ආයුධත් එක්ක තමයි මේ ජාවාරංකාරය වටලන්න යන්නේ. ඒ වගේ මද්‍රව්‍ය සොයාගන්නේ සාමාන්‍ය නිලධාරීන්ගේ තිබෙන දැනුම සහ බුද්ධිය තුල. ඒ නිසා තමයි මම පොලිසිය බාරගත්ත පළවෙනි මාසෙම විශේෂ කාර්ය බලකාය නිලධාරීන්ගේ සේවා ඇගයීම් ජනාධිපති සම්මාන දීමක් ක්‍රියාත්මක කළේ. ඒ වගේම පොලිස් සේවාව උසස් ගුණාත්මක ප්‍රමිතියක සේවාවක් බවට පත් කිරීම ඉතාමත් අවශ්‍යයි. ඒ නිසා දැන් මේ තත්ත්වයන් සැලකිල්ලට අරගෙන අපි කටයුතු කරගෙන යනවා. අපේ පරිසර මහවැලි රාජ්‍යමිතුමා, මාන්නම් පෙරුම රාජ්‍යමිතුමා, ඉංජිනේරුවරේ ඉතාම දක්ෂ ලෙස ඉතාම හොඳින් ඉතාම අවංකව කටයුතු කරන රාජ්‍යමිතුවරේ මම සතුටු වෙනවා. ඒ වගේ රාජ්‍යමිතුවරේක් මට ලැබීම පිළිබඳව රුවන් විජේවර්ධන මහත්මයා රාජ්‍යමිතුවරයා විදිහට ඉන්නේ ආරක්ෂක අමාත්‍යංශයේ. එතුමත් ඒ විදියයි දේශපාලන ශේෂ්ත්‍රයේ ගත්තිට මේ චරිත දෙකම අවංක චරිත දෙකක්. මට මම විශ්වාස කරනවා මටම ගැළපෙච්ච දෙන්නෙක් තමයි මම මට හම් වෙලා තියෙන්නේ. ත්‍රිවිධ හමුදාව තාක්ෂණික වශයෙන් ශක්තිමත් කළ යුතු බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන මහතා අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා. මේ අතර ආරක්ෂක මහවැලි සංවර්ධන හා පරිසර යන අමාත්‍යංශවල වැසිරිෂ සංශෝධන රහිතව පාර්ලිමේන්තුවේදී සම්මත වුණා. විල්පත්තු ප්‍රශ්නේ මොකද්ද? මේ විල්පත්තු වැඩේ වෙලා තියෙන්නේ මම නම් කියන්නේ ඒ උතුරෙන් පන්නපු අහිංසක මුස්ලිම් ජනතාවට ඉඩම් දුන්න එක හරි. මේ පදිංචි කරලා තියෙන අය
උතුරේ ඒ කාලේ උතුරෙන් එළවපු අහිංසක මුස්ලිම් ජනතාව නම් හාමුදුරුවෝ එක්කෙනෙක් නෙමෙයි බාකට දියන් දිය යුතුමයි පරිසර වෙනුවෙන් කතා කරන එක වැරදි නෑ මේ එක ගම විතරක් අල්ලගෙන කතා කරනවා ඇත්තටම සිංහල මිනිස්සු පදිංචි වෙච්ච හෙක්ටර් 3000 ගණන් කතා කරා පරිසරේ නම් හැම එකම කතා කරන්න ඕනේ නේ මතකයි මේ ස්වාමියාංශ ලක්ෂ 10ක් අස්සම්ම එකතු කරගෙන යන්නේ අද ඊය වෙච්ච සිද්ධියකට නෙමෙයි 2012 පදිංචි වෙච්ච එකට මේ වෙලාව කරන එක වැරදි නේ ඒකයි මං කියන්නේ මේ ස්වාමින් වහන්සේ නෙමෙයි වෙන ස්වාමින් වහන්සේ වුණත් කෙනෙක් වුණත් මේ උතුරෙන් එළවපු අය මුස්ලිම් නිසා පදිංචි කරන්න ඕනේ නෑ සිංහල පදිංචි කරන්න නෙමෙයි ඒක සම්පූර්ණ වැරදි මේ ගස්වැල් ගැන කතා කරන අය මේ විල්පත්තුව ගැන කතා කරන අය කරුණාකායන් කියන කුලම් කියන රක්ෂිතය ගැන වචනයක් කතා කරන්නේ ඇයි ඒක කැපුවේ නාමල් රාජපක්ෂනේ නාමල් රාජපක්ෂ ගස් කැපුවම කතා කරන්නේ නෑ මොකද ඒව ගස් නෙමෙයිනේ මේ පස්සේ තියෙන ජාතිවාදී ගැටුමක් නිර්මාණය කරන ප්‍රශ්නයක් මේක පිටිපස්සේ තියෙන්නේ දැන් සිංහ රාජ වනය කපනවා කව විල්පත්තු වනය කපනවා කියලා අපි වගකීමෙන් කිව්වා කිසිම වන විනාශයක් නෑ ඉතින් අපේ ප්‍රශ්නේ තියෙන්නේ ඇයි මේ වගේ හේතුව මොකද්ද මේ වගේ බොරු කතා හදලා සමාජ ජාලවල වෙබ්බඩියුල පළ කරන්නේ අපිට වඩා වේගෙන් මේ විවිධ sannivedana ක්‍රම මගින් මේක ජනතාව අතරට යනවා ඉතින් ඒ හින්දා පාර්ලිමේන්තුවක් වශයෙන් අපි මීට වඩා වේගෙන් අපි ඒක නිවැරදි කරන්න අපි කටයුතු කරමු පැහැදිලි මේ ඉදම 2012 දුන්න එකක් සමහර මාධ්‍ය හදනවා මේ යහපාල ආණ්ඩුවේ මේක ව්‍යාප්ත කරනවා කියලා කිරියල් ඇමතුමන් කෝගේ මේ තියෙන්නේ අක්කර භාගෙ වගේ ඉඩම් කැබලි 20000ක් 2014 ඡන්දේ ඔන්න මෙන්න තියලා විසිරවන්න ඔන්න මෙලක 2000 ඔප්පු T56 න් පාලනය කරපු යුගය අපි අවුරුදු 30කට පස්සේ අවසන් කරලා තිබෙනවා තව දුරටත් අපේ රටේ T56 න්ම පාලනය කරනවයි කියලා අපි හිතුවොත් මම හිතනවා ඒක අපේ රටේ බරපතල ඛේදවාචකයක් බවට පත්වීමට ඉඩ තිබෙනවා අපේ නාවික හමුදාවට මේ පසුගිය කාලේ ඉන්දියාවෙන් අපිට නෞකා දෙකක් පිට ලබා ගන්නට හැකි වුණා ඇමරිකන් ජනපදයෙන් අපිට ඉදිරියේදී කට යාත්‍රාවක් ලබා දෙන්නට ඉදිරිපත් වෙලා සිටිනවා මම හිතනවා තව මාස කීපයකින් එකට අපිට ලබා ගන්නට හැකි වෙයි කියලා චීනෙනුත් අපේ නාවික හමුදාවට අවශ්‍ය යාත්‍රාවක් ලබා දෙන්නට ඉදිරිපත් වී සිටිනවා විරල ආරක්ෂක දෙපාර්තමේන්තුවට ජපානයෙන් මේ යාත්‍රා දෙකක් අපිට ලබා දීලා තියෙනවා. ඉතින් මේ යාත්‍රා සමග මුහුදේ ඒ වැටලීම් කරන්නට අපිට යොදා ගන්නට හැකි වෙලා තියෙනවා. නමුත් අපිට තවත් තාක්ෂණ වශයෙන් අපිට ඒ තාක්ෂණ වැඩි දියුණු කරන්නත් අවශ්‍යයි. නාවික හමුදා සහ විරල ආරක්ෂක දෙපාර්තමේන්තුවෙන් කුඩා මුර යාත්‍රා වැඩිපුර යොදා ගන්නට ඒගොල්ලන් බලාපොරොත්තු වෙනවා. 2020 වෙනකොට අපිට අවශ්‍ය ප්‍රතිපාදන ලැබීමෙන් පස්සේ අපි මීට 17ක යාත්‍රා ටිකක් අපිම නිපදවා අපේ විරල බඩ ආරක්ෂාවටත් නාවික හමුදාවටත් ලබා දෙන්න අපි සලස්වලා තියෙන බව මේ අවස්ථාවේදී ආඩම්බරෙන් කියන්නට අවශ්‍යයි. යුද්ධයක් නැති කාලේ තමයි ත්‍රිවිධ හමුදාව හදන්නට අවශ්‍ය. ඒක වර්ධනය කරන්නට අවශ්‍ය වෙන්නේ ඒගොල්ලන්ට අවශ්‍ය ඒ තාක්ෂණයක්ම ලබා දෙන්න වෙන්නේ ඒ සාමය තියෙන කාලේදී. නැත්නම් යුද්ධ කාලේදී ඒ වැඩ කටයුතු කරන්න ගියොත් ගැටලුවක් ඇති වෙනවා. අපි ඒ ත්‍රිවිධ හමුදාව ශක්තිමත් කරුවොත් තමයි ඉදිරියේදී යුද්ධයක් ඇති වෙන්නට අපිට බලක් වන්න පුළුවන් වෙන්නේ. මේ සැරේ අපි වැඩිපුර මුදලක් අපේ ආරක්ෂක අමාත්‍යාංශයට යොදලා තියෙන ආරක්ෂක නිලධාරීන්ගේ ත්‍රිවිධ හමුදාවෙත් පොලිසියෙත් නිලධාරීන්ගේ වැටුප් වැඩි කරලා තියෙනවා. ඒ වගේම උතුරෙත් නැගෙනහිරෙත් පෞද්ගලික ඉඩම් සහ සමහර රජයේ ඉඩම් ඒ ප්‍රදේශයේ ජනතාවට ලබා දෙනකොට කඳුරු ගලවනකොට ඒ කඳුරු ගලවලා වෙන ඉඩම් වලට අපිට ඒ කඳුරු ගෙන යන්නට වෙලා තියෙනවා. විශේෂයෙන්ම ආබාධිත රණවීරයන්ටත් අපි රණවීරු සේවා අධිකාරියතුලින් අපි අවශ්‍ය විදිහට ඒ සේවාවන් ටික අපි ඉටු කරනවා. ඒගොල්ලන්ගේ අවශ්‍යතාවලට අපි මැදිහත් වෙලා ඒ වැඩ කටයුතු කරනවා. හමුදා මුලස්ථානය චීනයට සින්නක්කරව පවරා දීමට හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පොරොන්දු වී ඇති බව රාජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතා අද පාර්ලිමේන්තුවේදී කියා සිටියා. අයවැය කාරක සභා විවාදයට එක් වෙමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළා. ඇග්‍රිමන්ට් එක මේකේ තියෙනවා සදා කාලයටම නිර්වුල්ව භුක්ති විඳීම පිණිස මෙවින් පවරා දෙම්හ. ඔය ශැන්ඩ්‍රිල්ල එක ඕපන් කරද්දී අතිකරු ජනාධිපතිතුමනි ඒ කියන්නේ ඕපනින් දෙකක් තිබ්බා. ලෝකේ කොහොවත් හෝටල් ඕපනින් දෙකක් නැහැ. පළවෙනි ඕපනින් එක ජැකලින් ෆර්ඩ්නස් කියන හින්දි නිලිය ගෙනල්ලා අන්න ඕපනින් එකක් තිබ්බා. ඔරිජිනල් ඕපනින් එක තිබ්බ පහවදා. ඒකට ආවේ ප්‍රධාන අමුත්තා කවුද? මහින්ද රාජපක්ෂ මහත්මයයි ඉඩම දුන්න ගෝඨ මහත්තයයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිර්මාතෘ SWRD බණ්ඩාරනායක මහත්මයාගේ පිළිරුව තියෙන හොඳම ඉඩම චීනට සින්නක්කර කියන්නේ මේ ප්ලැනට් එක තියනකල් මේ ග්‍රහලෝකය පවතින තාක්කල් අපට නැති වෙන විදියට ඇග්‍රිමන්ට් එක ගහලා මේ කොමිස් ගහපු මේ අයට විරුද්ධව ත්‍රිවිධ හමුදා සේනාපතිපති හැටියට ඔබතුමා මේකට මැදිහත් වේවියයි ලංකාවේ පොදු ජනතාව බලාපොරොත්තු වෙනවා. කිසිම රටක ආරක්ෂක හමුදා මූලස්ථානයේ වික්කේ නැහැ කිසිම කෙනෙක්.
ඒ වික්ක වෙනින් කවුරුත් නෙමේ ඒක විකුණලා තියෙන්නේ ගෝඨාභය රාජපක්ෂ මහත්තයා වියත් මගේ එතුමා කියනවා මට කතා කළා ශන්ගිල්ලා හෝටලේ සභාපතිවරයා ඇවිල්ලා ඉල්ලුව ගෝල්ෆෙස් එක යනකම් මේ ඉඩම දෙන්න කියලා මම සුමාන දෙකෙන් ඉඩම් අමාත්‍යාංශයට කතා කරලා මේ දේ කරලා දුන්නා කියලා කුඩුවැල්ලුවේ කවුද අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා ඒ කාලේ කුඩු අල්ලපුවා මොකක්ද උනේ ආ මීගම වැල්ලුවා කුඩු අල්ලපුවා චොපර් එකෙන් ගිහලා උම් එකක් දුන්නා මහින්ද මහත්තයා හතරවන කාර්මික විප්ලවයට ගැලපෙන අලුත් ආර්ථික රටාවක් සහ අලුත් විශ්වවිද්‍යාල පද්ධතිය සකස් කිරීම සඳහා අවශ්‍ය වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන බව අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. කොළඹ විශ්වවිද්‍යාලයේ අද පැවති උත්සවයකදී අග්‍රමාත්‍යවරයා මේ බව සඳහන් කළේ. කොළඹ විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධි අධ්‍යන පීඨයේ ශ්‍රවණාකාරයේ විවෘත කෙරුණා. ඒ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ලක්ෂ්මන් දිසානායක ශ්‍රවණාකාරය ලෙසයි එය නම් කර ඇත්තේ. අමාත්‍යවරුන් වන අකිල විරාජ්කාරී වසම් රවුෆ් හකීම් කොළඹ විශ්වවිද්‍යාලයේ උපකුලපති ලක්ෂ්මන් දිසානායක යන මහත්වරුන්ද මෙම අවස්ථාවට එක්ව සිටියා. අපි දැන් යන්න තියෙන්නේ හතරවෙනි කර්මාන්ත විප්ලවයට. වෛද්‍ය විද්‍යාපීඨ දෙකක්, ඉංජිනේරු විද්‍යාපීඨ තුනක් තාක්ෂණ විද්‍යාපීඨ මෙහෙම ගණනාවක් අපි ආරම්භ කරලා තියෙනවා. එනේ ඉන්න සංඛ්‍යාව අපි වැඩි කරලා තියෙනවා. කිලිනොච්චි කුලියා පිට වාගේ ප්‍රදේශ බැලුවාම විශ්වවිද්‍යාලයේ ගොඩනැගිලිම්ම විශාල පරිවර්තනයක් වෙලා තියෙනවා. iPad නැත්නම් tabs ගන්න සහනදා ඒ ක්‍රමයකට අපි ණය දීලා තියෙනවා. පිටරට යන අවස්ථා වැඩි වෙලා තියෙනවා. ඒත් මේක ආරම්භයක් පමණයි. හතරවෙනි කර්මාන්ත විප්ලවයට අලුත් ආර්ථික රටාවකට අලුත් දැනුමකට අපි යන්න ඕනේ. ඒකට උවමනා විශේෂඥ දැනුම විශ්වවිද්‍යාල වලින් ලබා දෙන්න තියෙනවා. එහෙනම් අපේ විශ්වවිද්‍යාල අංශ දිහා තව බලන්න තිබෙනවා. පශ්චාත් උපාධි අංශ දියුණු කරන්න තියෙනවා. අලුතෙන් එන නැනෝ ටෙක්නොලොජි, ජීන් ටෙක්නොලොජි එක එක ඒවා. මේ වාණිජ කෘෂි කර්මය ගැන ඒත් ආණ්ඩුවක් හැට අපිට ඕන ඊළඟ අවුරුදු පහේදී මේ විශාල දියුණුව කරන්න. ඉදිරියට යන්න අපි ලංකාව තුල නවීකරණයක් වෙලා තියෙනවා. අපි ආසියාව තුල නවීකරණයක් වෙමු. ඒ සඳහා විදේශ විශ්වවිද්‍යාල සමග එකතු වෙලා අපි යන්න. චීනයට පුළුවන් ඉන්දියාවට පුළුවන් අපිට වඩා දලදේශීය නිෂ්පාදනය ඇති ගන්න. අපි තමයි ලෝකේ විද්‍යාවයි තාක්ෂණයේයි කේන්ද්‍ර ස්ථානේ. අපි නැතුව කාටවත් යන්න බෑ කියලා. ඒක සාර්ථක වෙනවා නම් මං ඉතින් රටත් සාර්ථක වෙනවා. ව්‍යාජ මුදල් නෝට්ටු 60ක් සමග සැකකරුවෙකු තංගල්ල ප්‍රදේශයේදී පොලිස් අත්අඩංගුවට තිබෙනවා. තංගල්ල කොට්ටාස දූෂණ මර්ධන ඒකකයේ නිලධාරීන් පිරිසක් සැක කටයුතු පුද්ගලයෙකු පරීක්ෂා කිරීමේදී මෙම ව්‍යාජ මුදල් නෝට්ටු සොයා ගැනුණා. රුපියල් 5000 සහ 500 ව්‍යාජ මුදල් නෝට්ටු 60ක් සැකකරුගේ සිරුරේ සංවා සිටි බවයි පොලිසිය පවසන්නේ. සැකකරුගෙන් කළ ප්‍රශ්න කිරීම වලදී ඔහු වලස්මුල්ල ප්‍රදේශයේ ගෙවල් බිඳුම් කිහිපයකටද සම්බන්ධ බව හෙළි වී තිබෙනවා. සැකකරු සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මක බවයි තංගල්ල පොලිසිය පවසන්නේ. ශ්‍රී ලංකන් ගුවන් සමාගම සඳහා පස් අවුරුදු ව්‍යාපාරික සැලැස්මක් සකස් කර තිබෙනවා. 2019-2024 කාල සීමාව සඳහා මෙම ව්‍යාපාරික සැලැස්ම ක්‍රියාත්මකයි. ශ්‍රී ලංකන් ගුවන් සේවයේ මූල්‍ය බේ වශයෙන් ශක්තිමත් ආයතනයක් බවට පත් කිරීම නව ව්‍යාපාරික සැලැස්මේ අරමුණ බවයි එම සමාගම නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ. ආසියාව, අප්‍රිකාව සහ මැද පෙරදිග ගුවන් ගමන් සඳහා ඇති කේන්ද්‍රස්ථානයක් බවට ශ්‍රී ලංකාව පත් කිරීමද මෙම වැඩපිළිවෙලේ ඉලක්කයක්. ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී විපුල ගුණතිලක මහතා පවසන්නේ අභියෝග මැදියේ වුවද සමාගම ව්‍යාපාරික වශයෙන් සාර්ථක කරා ගෙන යාම තමන්ගේ අරමුණ බවයි. අලුත් ගුවන් ගමනාන්ත රසක් එක් කිරීමටද නියමිතයි. ඒ අනුව යුරෝපය, අප්‍රිකාව මැද පෙරදිග, දකුණු ආසියාව මෙන්ම ඕස්ට්‍රේලියාව කරා නව ගුවන් ගමන් ආරම්භ කෙරෙනු ඇති. ඩිජිටල් ව්‍යාපාරික වැඩපිළිවෙලක් හඳුන්වා දෙමින් අන්තර්ජාලය මත පාදක විකුණුම් වර්ධනය කිරීමටද ශ්‍රී ලංකන් ගුවන් සේවය සැලසුම් කර තිබෙනවා. ප්‍රකාශනයේ නිදහස උදෙසා එකමුතුව අද මාධ්‍ය හමුවක් හැඳවා තිබුණා. කලාකරුවන්ගේ සහ ලේඛකයන්ගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය උල්ලංඝනය කිරීමට එරෙහිවයි ඔවුන් මෙම මාධ්‍ය හමුව කැඳවා තිබුණේ. ප්‍රකාශනයේ නිදහසට අත තියන්න කිසිවෙකුට අයිතියක් නැහැ. ප්‍රකාශන පිළිබඳව තියෙන ප්‍රශ්න විසඳ ගන්න ඕනේ පොදු ජන අවකාශය තමයි ඒකට ඉඩ තියෙන්නේ. ඒතර ඕනෑම කලාකෘතියක් විවේචනය කරන්න, පහර දෙන්න, චෝදනාවට ලක් කරන්න ඒ සියලු අයිතිය තියෙනවා. ඒ අයිතිය තියෙන්නේ මහජන අවකාශය තුලයි. ඒ නිසා ඕනෑම කෙනෙකුට ඒ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය තියෙනවා. ලේඛකයන්ගේ පරිකල්පන අයිතියට අත තියෙන කිසිදු රජයකට කිසිදු බලවේගයකට කලාකරුවන් ලේඛකයන් වගකීතු පුරවැසියන් හැටියට අපි එකඟ වෙන්නේ නැහැ. කලාකෘතියක් කියන්නේ මොකද්ද? භක්තිවන්තයර මොකද්ද උනේ? ආටිස්ට්ගේ සීමාව මොකද්ද? මෙතන වෙලා තින්නේ මොකද්ද කියන එක සංවාදයකට යමු. මම විශ්වාස කරනවා මේ සංවාදයට දොර අරගන්න පුළුවන් නම් මේ සීද්ධිය ඇතුලේ අපිට ආට් වෙනුවෙන් පෙනී ඉඳීමේ පෞරුෂය ලැබුණා කියලා.
නැත්තම් මෙම ඉතා විශාල ඛේදවාචකයට ලංකාවේ කලාව තල්ලු කරනවා කියලා මම විශ්වාස කරනවා. තව කෙනෙක් ලියන දෙයක්, තව කෙනෙක් කරන ප්‍රකාශනයක් ඒක කියවලා ඒකට අදාළව තමන්ගේ තියෙන අදහස කියලා විරුද්ධ වීම හෝ එකග වීම ප්‍රකාශ කරමින් තවදුරටත් එහෙම ඉන්න බැරි යයි අපේ සමාජයට. ඒ තරම්ම ගෝත්‍රිකයි මේ සමාජය. අපි ඒකයි තේරුම් ගන්න ඕනේ. ඌව පළාත් ප්‍රධාන අමාත්‍යවරයාට විරෝධය පළ කිරීම සඳහා ඌව පළාත් සියලු රෝහල් කාර්ය මණ්ඩලය ආරම්භ කළ වැඩවර්ජනය අද දිනේත් ක්‍රියාත්මක කෙරුණා. තවත් වෘත්තීය සමිති 21ක් මීට සහය දැක්වීමට එක්ව සිටිනවා. එහි තොරතුරු සමග තවත් පුවත් කිහිපයක් දැන්. බදුල්ල ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරියට අපහාසාත්මක ලෙස බැනවැදීමේ සිද්ධියට විරෝධය පළ කරමින් රෝහලේ සමස්ත කාර්ය මණ්ඩලය විරෝධතාව ආරම්භ කළේ ඊයේ දිනයේයි. අද දිනේත් විරෝධතාව ක්‍රියාත්මක කෙරුණ අතර රෝගීන් අපහසුතාවට පත්වීම සම්බන්ධයෙන් ඌව පළාත් ප්‍රධාන අමාත්‍යවරයා වගකිව යුතු බවයි වෛද්‍යවරුන් පවසන්නේ. බක්මහ දියුරුම ලබා දීමට සමගාමීව අත්පත්‍රිකා බෙදීම කටුනායක ගුවන්තොටුපළේදී සිදු කෙරුණා. රේගු අධ්‍යක්ෂ ජෙනරාල් PSM චාල්ස් මහත්මියගේ ප්‍රධානත්වයෙන් කටුනායක රේගු මද්‍රව්‍ය විනාශක පාලනංශයයි වැඩසටහන ක්‍රියාත්මක කළේ. මද්‍රව්‍ය නිවාරණ වැඩසටහන පිළිබඳව ගුවන් මගින්ද දැනුවත් කෙරුණා. වකුගඩු රෝගයේ පිළිබඳ දැනුවත් කිරීමේ පාගමනක් බදුල්ල නගරයේදී පැවැත්වුණා. බදුල්ල මහරෝහලේ වෛද්‍යවරුන් සහ සිසු හෙදියන් මේ සංවිධානය කළා. විහාර මහදේවි විද්‍යාලයේ සිට පාගමනින් පැමිණි පිරිස බදුල්ල මහවිද්‍යාලයේදී දැනුවත් කිරීමේ සම්මන්ත්‍රණයක්ද පැවැත්වුවා. අනුරාධපුර පොලිස් රථවාහන අංශයේ නිලධාරීන්ට උපකරණ කට්ටර ලබා දීම අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී සිදු කෙරුණා. නිලධාරීන් 75 දෙනෙකුට පමණ මෙහිදී උපකරණ පිරිනැමුණා. අවකන්නාඩි ඇතුළු ඔවුන්ට රාජකාරී කාලයේදී අවශ්‍ය උපකරණයි මෙහිදී ලබා දුන්නේ. අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් RM වන්නිනායක මහතා ඇතුළු පිරිසක් එම අවස්ථාවට එක් වුණා. ජපාන ස්වයං ආරක්ෂක සාගරික බලකායට අයත් DV-151 අසගිරි නෞකාව කොළඹ වරායට සේන්දු වුණා. සුහද සංචාරයක් සඳහායි නෞකාව මෙරටට පැමිණියේ. ශ්‍රී ලංකා නාවික හමුදාව නාවික සම්ප්‍රදායට අනුව නෞකාව පිළිගත්තා. දිගින් මීටර් 137ක් වන මෙම නෞකාව ටොන් 3550ක ධාරිතාවයකින් යුක්තයි. නිලධාරීන් සහ නාවිකයන් 150 දෙනෙකුගෙන් යුත් කාර්ය මණ්ඩලයකින් යුතු නෞකාව මෙරටට පැමිණියේ 3 දින සංචාරයක් සඳහායි. රාජකාරී කාලය තුළ පෞද්ගලික වෛද්‍ය සේවයේ යෙදුණු වෛද්‍යවරුන් 3 දෙනෙකු පිළිබඳ සෞඛ්‍ය අමාත්‍යාංශය විමර්ශන ආරම්භ කර තිබෙනවා. එම අමාත්‍යාංශය හදිසි වැටලීමේ එකකේ මෙම වෛද්‍යවරුන් 3 දෙනා රාජකාරී කාලය තුළ පෞද්ගලික වෛද්‍ය සේවයේ යෙදී සිටි බව තහවුරු කරගනු ලැබුවා. මොවුන් කොස්ගොඩ, බාවනැල්ල සහ වලපනේ රෝහල්වල සේවයේ නිරත වූවන්. පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරියෙකු සිය ගිනිඅවියෙන් වෙඩි තබාගෙන සිය දිවි හානි කරගෙන තිබෙනවා. අරලීගහ මන්දිරයේ ඉදිරිපිට ප්‍රධාන දොරටුවේ ආරක්ෂක රාජකාරියේ නිරතව සිටි පොලිස් නිලධාරියෙකුයි මෙසේ සිය දිවි හානි කරගෙන තිබෙන්නේ. ඔහු එම අවස්ථාවේදීම කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමට කටයුතු කර තිබෙනවා. ඒ අතරතුරයි ඔහු මියගොස් ඇත්තේ. මියගිය පොලිස් නිලධාරියා වයස අවුරුදු 30ක පුද්ගලයෙක්. ප්‍රේම සම්බන්ධතාවක් මුල් කරගෙන මේ සිදු කර ගන්නට ඇති බවට පොලිසිය සැක පළ කරනවා. දැන් ව්‍යාපාරික පුවත්. මැක්සිස් වෙළඳ නියෝජිතවරුන්ගේ සම්මාන රාත්‍රිය කොළඹදී පැවැත්තුණා. මැක්සිස් ජාත්‍යන්තර සමාගමේ උපසභාපති ලෙනී එච්.කේ. ලී මහතා මෙහි ප්‍රධාන ආරාධිතයා ලෙස කටයුතු කළා. මෙහිදී 2018 වසරේ ප්‍රථම ස්ථානය දිනාගත්තේ දෙහිවල සීමා සහිත රවින්ද්‍ර ලංකා ඔටෝ සර්විස් පෞද්ගලික සමාගමයි. මාරවිල විරාන් ටයර් සර්විස් ආයතනය එහි අනුශූරතාව හිමිකරගත්තා. තුන්වන ස්ථානය දිනාගත්තේ බතරමුල්ලේ නිව් ලසන්ත ටයර් ට්‍රේඩර්ස් ආයතනයයි. ටයර් හවුස් සමූහ ව්‍යාපාරයේ කළමනාකාර අධ්‍යක්ෂ සුනිල් ෆොන්සේකා, අධ්‍යක්ෂ ගයන් ෆොන්සේකා, ක්‍රියාකාරී අධ්‍යක්ෂ රොහාන් පීරිස්සන මහතුරුන් ඇතුළු පිරිසක් මේ සඳහා එක්ව සිටියා. මහින්ද්‍රා සහ මහින්ද්‍රා සමාගම BS 4 මාදිලියේ රථවාහන පෙළක් හඳුන්වා දුන්නා. යුරෝ 4 තත්ත්වයට සමාන BS 4 මාදිලිය දක්වා තත්ත්වෙන් උසස් කළ රථවාහන හඳුන්වා දුන් මෙරට ප්‍රථම සම්පින්ඩන ආයතනය මහින්ද්‍රා සහ මහින්ද්‍රා සමාගමයි. මැක්සිමෝ HD රථ පෙළ විදුලියෙන් ක්‍රියා කරන මහින්ද්‍රා ට්‍රියෝ 3 රෝද රථය හා නවතම නිෂ්පාදනය වන මැක්සිමෝ හෙවි ඩියුටි ඇතුළු රථවාහන පෙළක් මෙහිදී හඳුන්වා දුන්නා. අමාත්‍ය මාලික් සමරවික්‍රම, IDL සමූහයේ නිර්මාතෘ සහ විධායක සභාපති නලින් වෙල්ගම යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.
Future Mind Usas Adhyapanika saha Vruttiya Pradarshanaya Nila Vashayen Elidakvima Utkarshavat Ayurin Kolambadi Pavattuna. Des Vides Usas Adhyapanika saha Vruttiya Kshetre Nimmalulu Pulul Karamin Merata Sisu Parapura Venuven Sidukala Maga Penvima Idiriyata Geniyamin 14 wana waratai Pradarshana Malawa Pavattimata Katayutu Yoda Thibenne. ප්‍රදර්ශනය ජූනි මස 14 වනදා සිට 16 වනදා දක්වා කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වේ. අනතුරුව මහනුවර හා ගාල් යන ප්‍රදේශවලද ප්‍රදර්ශනය පැවැත්වීමට සූදානම් කර තිබෙනවා. ප්‍රදර්ශනයට සමගාමීව උසස් අධ්‍යාපන අවස්ථා පිළිබඳ දේශනද පැවැත්වෙනවා. මේ සමගින් නයිටින් රාත්‍රී ප්‍රධාන සිංහල පුවත් විකාශය නිමාවට පත්වනවා. ඔබට සුබ රාත්‍රියක්. www.itnnews.lk